මේ අද දවසේ ජනප්‍රියම වචනනේ ඔය හිරේ කියන පදේ. හිරේ. හිරේ. හිරේ ගියා. හිරේ ගියා. සිරගත වුණා. මේ හිරේ කියන පදේ සාමාන්‍යයෙන් භාවිත වෙනවා හිරගෙදරට ගිහාම. සමහරු නිකන් කතාවටත් කියනවා මේක මා හිරගෙදරක් කියලා. හරිද? ඔය මේ හතරකෝරලේ වැඩි හිටියෝ අදටත් තමන්ගේ බිරිඳ හඳුන්වන්නේ මේ හිරේ කියන පදේ යොදාගෙන. හරි. සාමාන්‍යයෙන් මේ විවාහ වුණ කවුරු හරි තනිවම ආවොත් එහෙම කෝබලතුගේ හිරේ කියලා අහන වෙලාවල් නැත්තම් මේ හිරේක්ක නෙමෙයි දාවේ. හිරේට යනවා. ඔව්. හිරේට යනවා කියලා කසාද බඳිනවට කියනවා. මේ දැන් ඔකත් එක්තරා බන්ධනයක්නේ. කරකාර බඳිනවා කියලානේ කියන්නේ. ඒක වචනීයම ගැබ් වෙලා තියෙනවා. ඔව්. ඒක ප්‍රායෝගිකව අත්විඳින අය මේ වෙලාවේ කටවහගෙන අහන් ඉන්නවා ඇති. මේ කරකාර බඳිනවා කියන අදහස ඇතිව තමයි වැඩිහිටියන් සාමාන්‍යයෙන් ඒ වැඩිහිටියන්ගේ IQ එකට හිස නම ආචාර කරන්න ඕනේ. මේ සාමාන්‍යයෙන් ගෑනිය එහෙම නැත්නම් බිරිඳ හැඳින්වීමට මේ හිරේ කියන පදේ යොදාගෙන තියෙන්නේ. මොකද ඒකේ තියෙනවා සියල්ල. හරිද? රංජන් රාමනායක අද මේ හිරේට ගිය අවුරුදු 4කටනේ. අද හිරේ යනවද? ඇත්තටම ගෙදර යනවද? මට හිතෙන අද හිරේ යනවා වගේ. රංජන් රාමනායක මේ හිරේ ගිය අවුරුදු 4කට. දැන් කීවෙනි හිරේ ගිය. දැන් මම අටක්. හරි. මම නම් යන්තම් එකම ආරක. දැන් අටක්. මේ සාමාන්‍යයෙන් තරුණියක් සරණ පාවා ගැනීම හිරයක් ගන්නවා හිරයක් ගේනවා හිර ගනුදෙනුවක් කරනවා කියලා තමයි කියන්නේ. මේ වචනවල යථාර්ථය යථා ලෝකේ කොච්චර දුරට තියෙනවද කියන එක ඔබේ IQ වගේට බාරයි. හැබැයි මෙහෙම ඇති සතුටින් හිරේ යන ඇති හිරේ ගිය එකේ ප්‍රශ්න හින්දා නේ. ඔව් හිරේ ගිහලා සතුටින් ඉන්න ඇත්ත. නෑ මං කියන්නේ හිරේ ගිය එකේ ප්‍රශ්න නිසා සතුටින් හිරේ යන ඇත්ත ඇති. මන් දන්නේ නෑ මම මට කියන්න දෙන්නේ සතුටින් හිරේ ගිහිල්ලා ඉන්න ඇත්ත ඉන්නවා. हरी बैलेंस करवाने को हमारी